පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරටයි කෝප් කමිටුව සජීව ලෙස විකාශය කිරීම ආරම්භ කෙරුණේ. මේ සඳහා පිහිටපු කැමරා මෙහෙයුම් ඒකකය කතානායකවරයාගේ ප්‍රධානත් පෙන්විවෘත කෙරුණා. යුරෝප සංගමයේ ආධාර ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙම ඒකකය පිහිටුවා තිබෙනවා. රුපියල් මිලියන 72ක් ව්‍යාපෘතිය සඳහා වැය කරනවා. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට වග කියන ආයතනයක්, රටේ උත්තරීතර ආයතනය. ඒ නිසා පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු ජනතාවට දැන ගැනීම සැලැස්වීම පාර්ලිමේන්තු යුතුකමක් වශයෙන් සැලකුවා. පාස්කු ඉරිදා පිළිබඳ පැවැත්වෙන විශේෂ කාරක සභාව අද කාගෙත් උනන්දුවර ලක්වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. අද සමහර අය මට කියනවා කෝපිකාරියටත් වැඩි ජනප්‍රියයි කියලා. ඒ තරමට සෙනගට මේකේ අහන්න ආසයි. ඇත්ත යුක්තිය සත්‍ය දැනගන්න පුළුවන් විදිහට. ඒ වගේම පාර්ලිමේන්තුව මුල් වීමෙන් ආරම්භ කළ තොරතුරු පනතභාගේ දේව ඒ වගේ ස්වාධීන කොමිෂන් සභාද කියත් වෙන ආකාරයේදී දැක්කාම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තුළින් අපිට පුළුවන් වුණා මහජනතාවට අවශ්‍ය දැනුම ලබා දෙන්න, ඒ ශක්තිය ලබා දෙන්න, ඒ විශ්වාසය ලබා දෙන්න. මේ දෙක සාර්ථක වුණාට පස්සේ ආංශික කාරක සභාවටත් අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම තත්ත්වයට අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා. අපි වග කියන්නේ අපි හැමදෙනාම මහජනතාවට මහජනතාවගේ ජනතා පරමාධිපත්‍ය නිසියාකාරයෙන් නියෝජනය වෙනවා කියන එකකින් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සාධාරණ විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහිත භාවයෙන් මහජනතාවට ලබා දීම. ඒකෙදී අපේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධාන කාරක සභා දෙකක් හැටියට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් ගිණුම් කාරක සභාවත් කටයුතු පහුගිය කාලයේ පුරා විශාල අවධානයකට ලක් වුණා සමාජය තුළ. ඉතින් මං හිතන්නේ අපි කාටත් අදින් පස්සේ විශාල වගකීමක් පැවරෙනවා. රජයේ නිලධාරීන්ගේ කටයුතු ගැන අපි විමර්ශනය කරද්දී ඉතාම අපක්ෂපාතීව විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහගතව ඒ කටයුතු සිද්ධ කරන්න